නායක තුමනි ගරු කතානායක තුමනි ගරු ආගමික නීතිවාදීතුමා ජනතාව ප්‍රශ්න රාශියකට මුහුණ පාලා තියෙනවා ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා ජනතාව කන්න බොන්න නැතුව මූලික අවශ්‍යතා නැතුව පීඩාවට පත් වෙලා තියෙනවා මේ වෙලාවෙත් මේක තේරෙන්නේ නැති මන්ත්‍රීවරු මේ සභාගර්භයේ ඉඳීම ඉතා කනගාටුවර කාරණාවක් දැන් නැහැ කියලා මේ වෙලාවෙත් කියනවා මේක යටින් අරුන් ඉන්නවා මේක යටින් මුන් ඉන්නවා මුන්ට ගහලා මර්ධනය කරන්න ඕනේ මුන් විරුද්ධ නීතිය ගන්න ඒ වගේ දේවල් වලින් තාමත් මේ කට්ටිය ආතල් ගන්න හදනවා නමුත් අපිට හොඳට වැටහෙනවා ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නවා වෙලා තියෙන්නේ තමුන්නාන්සලා හුඟක් අයට තාමත් මේක තේරෙන්නේ නැහැ මොකද මේ පාර්ලිමේන්තුවේ තියෙන සමහරුන්ට මේ වෙනකොටත් හොඳට කන්න බොන්න තියෙනවා ඒගොල්ලන්ට අතේ මිටේ සල්ලි තියෙනවා ගෙදරට අවශ්‍ය බඩු ටික ඔක්කොම තියෙනවා විනෝද ගමන් යනවා සවාරි යනවා නිවාඩු ගත කරනවා ඒකන්ද තාමත් මේ වෙනකොට ජනතාවගේ මේ ප්‍රශ්නේ මේ රටේ මේ මෙතන ඉන්න බහුතරයකට තීරලා නැහැ කියලා අපිට පේනවා ඊළඟට මෙතන අපි දකිනවා ගෝටා ගෝ හෝම් කියලා ඉවරලා ගෝටාවේ බිල්ලට දීලා බේරෙන්න පුළුවන් කියලා සමහරු හිතනවා එහෙම හරියන්නේ නැහැ ඒක සටන් පාටයක් පමණයි ගෝටාවේ යන්න ඕනේ තමයි නමුත් ගෝටාවේත් එක්ක ගෝටාවේ ගෙනාවු ඈත් යන්න ඕනේ නැත්තම් ගෝටා ගෝ හෝම් කියලා ගෝටාවේ ගෙනාවු අය මෙතන ඉන්නවා එහෙම ඉඳගෙන ඉවරලා ගෝටාවේ විතරක් හැමදාම පුරුදු පරිදි මොකෙක් හරි බිල්ලට දෙනවා තමාගේ පැවැත්මට වැඩ කරනවා ඒක හරියන්නේ නැහැ තමුන්නාසලා සියලු දෙනා මේකට වාගියන්න ඕනේ ගෝටාවේ විතරක් නෙවෙයි තමුන්නාසලා ගෝටාවේ යනවා නම් තමුන්නාසලා තෙතුමයික යන්න ඕනේ මේකට ප්‍රධාන හේතුව කතානායකතුමා මේ කියන හුඟක් දේවල් නෙවෙයි මේ ව්‍යස්ථා වෙනස් කරගෙන එක එක දේවල් කරත් මේ රටේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ මේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය මේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ තමුන්නාසලා දන්නවා මේ පාර්ලිමේන්තුවේ අපිට තියෙන චෝදනා තමයි කුඩුකාරයෝ ඉන්නවා ජාවාරංකාරයෝ ඉන්නවා බාර්කාරයෝ ඉන්නවා වැලි පර්මිට් කාරයෝ ඉන්නවා මේ ඔක්කොම එකතු වෙලා ගෙනියන දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵල ඒක තමයි අපි අද අපි අද මුහුණ දීලා තියෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොවුනොත් හැමදාම ජනතාවට බත් පැකට් එක දීලා අරක්කු ඉදිරුව දීලා මොන හරි කරලා රවටලා වැඩියෙන් සමුර්ධි දීලා වැඩියෙන් සහන දීලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා බලය රැකගන්න ක්‍රමයේ වෙනස් නොකරොත් මේ රටේ තියෙන ප්‍රශ්න කවදාවත් ඉවරෙන්නේ නැහැ ගරු කතානායකතුමා ජනතාවමයි තේරුම් ගන්නත් ඕනේ ජනතාව මේ ක්‍රමයේ වෙනස් කරන්න පෙළහැදුන් නැත්නම් ජනතාව හැමදාම දුක් විඳිනවා මේ ආකාරයට අපි දකිනවා මේ වෙනකොටත් ආම පාඩම් ඉගෙනගෙන නැහැ මේ වෙනකොටත් පැමිණිලි තියෙනවා මධ්‍යම අධිවේගයෙන් ඩොලර් මිලියන 822ක් ගහන්න යනවා රුපියල් කෝටි 20000ක් ඒ කියන්නේ නැව ගිලුණත් සමහරුන් තාම් බෑන්චුන් ජනතාව හිඟා ගන්න හදනවා තමුන්නාසලා ඩොලර් මිලියන 800 කෝටි 20000 ඒ වගේ කෝටි 20000ක් වංචා කරන්න තාමත් තමුන්නාසලා ලෑස්ති වෙනවා අපි දැක්කා ඇවන්ගාඩ් කුක්කා පැන්න රටින් පවුලත් අරගෙන පැන්නා දැන් මේ විදියට නැව ගිලනකොට පැනලා ඉවරලා බේරෙන්න ඉඩ තියන්න බෑ අනිවාර්යෙන් මේ හොරකම් වලට මේ රට කඩා වැටීමට රටේ ජනතාවගේ සල්ලි හොරකම් කරපු අයට අනිවාර්යෙන් දඬුවම් හම්බ වෙන්න ඕනේ මෙතන කියන්නේ ගජ පිටුරු කල්ලිය ප්‍රවේශමෙන් මේවා කරපු සියලු දෙනා සාමූහිකව මේවට වගේ යන්න ඕනේ ඇවන්ගාඩ් පැන්න කියලා ඉවරලා ගුවන්තොට පොළවල් ඇරලා තියන්න එපා ඔබතුමන්ලා මෙතන ඉඳලා තහනම් කරන්න මේ පාර්ලිමේන්තු ඉන්න කට්ටිය පිටරට යන එක නවත්තන්න අද ඉඳලා එතකොට අවශ්‍ය දේවල් ඉස්සරහට සිද්ධ වෙවි අපි කවදා හරි අනිවාර්යෙන්ම මේක සිද්ධ කරනවා කරනවාමයි ඊළඟට දැන් මෙතන කතා කරනවා අන්තර්පාලන අඬු ගේන්න කියලා ඒ කියන්නේ නංගි පෙන්නලා අක්ක දෙන්න හදනවා දැන් ආපහු ඒ જાති හරියන්නේ නැහැ ජනතාව කියන්නේ තමුන්නාසලා ගෙදර යන්න කියලා දේශපාලනඥයෝ දූෂිතයි කියලා ඒකයි නම් මේක තීරුම් ගන්න ඕනේ යථාර්ථය යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ ඊළඟට අපි දකිනවා අපි කෙලින්ම කියනවා ජනතාව ඉල්ලන වෙනස ලැබෙන්න ඕනේ ජනතාව ඉල්ලන වෙනස අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ ජනතා අරගලයට ජයග්‍රහණයක් ලැබෙන්න ඕනේ මම තනියෙන්ම එක හෙලා කියා සිටිනවා ජනතා අරගලයට ජයග්‍රහණය ලැබිය යුතුමයි ඒකට අපි ආශිර්වාද කරනවා අපිට ශාරීරික වේතන ඉන්න බැරි වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ජනතා ජයග්‍රහණයට අපි ආශිර්වාද කරනවා අපේ ආශිර්වාදය හැමදාම තියෙනවා මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා මේ දූෂිතයන්ගෙන් රට බේරගෙන
Kurunte dandu angkerla, me vipake, me apaing, rata kuda kani lebeva kila pratana karna. Jaya Veva.